සිංහල කියුෂෝ එකට එහෙම නැත්නම් KV Erosion YouTube නාලිකාවට ඔයාලා හැමෝම අයිබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ සාමාන්‍ය පෙළ ගණිත විෂයට හා සම්බන්ධ කිසිදු දෙයක් නම් නෙවෙයි. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ සාමාන්‍ය පෙළ විභාගයට විතරක් නෙවෙයි, සාමාන්‍ය පෙළ උසස් පෙළ ඒ වගේම විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඔයාලට තියෙන විභාග ඒ වගේම ඔයා එතන ඉස්සරහට ගිහිල්ලා කරන බැංකු කළමනා කරන වගේ විභාග වගේම ශ්‍රී ලංකාව නිසා ලෝකයේ තියෙන ඕනම විභාගයකට මුහුණ දෙනකොට ඔයා දැනගන්න ඕන දැනුමට අමතර දෙයක් තියෙනවා. අන්නේ අමතර දෙය කියලා දෙන්න තමයි මම අද මේ විදිහට ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔයාලට ගොඩක් සතුටින් කියන්න කැමති සාමාන්‍ය පෙළ ගණිත වීඩියෝ මම දිගටම කරගෙන යන අතරතුර මම තීරණය කරා මෙන්න මේ වගේ ඔයාලව මොටිවේට් කරන්න සහ ඔයාලා දන්න දැනුම කොහොමද නිවැරදිව විභාග ප්‍රශ්න පත්‍රයට ලියලා ලොකු ලකුණකට එහෙම නැත්නම් විභාගය ඉතාම පහසුවෙන් පාස් වෙන්න කියලා තමයි මේ වීඩියෝ සීරීස් එක හරහා මම ඔයාලත් එක්ක කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම ගොඩාක් පරීක්ෂණ කරලා රිසර්ච් කරලා ලබාගත් දැනුම තමයි මම ඔයාලට මේ විදිහට වීඩියෝ හරහා ඔයාලට තිළිණ කරන්න මම තීරණය කරේ. ඉතින් අපි දන්නවා නම් ගිමල්ලේ අපේ මොළේ ගත්තන් පස්සේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒක කොටසකින් අපි දන්නවා අපේ දැනුම සහ thinking. ඒ කියන්නේ අපේ හිතීමේ ශක්තිය වැඩි දියුණු කරන මොළේ එක පැත්තකින්. අනිත් පැත්තෙන් අපේ feelings. ඒ කියන්නේ අපේ හැඟීම් දැනීම් පාලනය කරන අනිත් පැත්තෙන්. ඉතින් මේ දෙකම combine වුණොත් දෙකම එකතු වුණොත් තමයි අපි මුහුණ දෙන විභාගයක ඉහළම ලකුණු ලබා ගැනීම හැකියාව තියෙන්නේ. එහෙම නැත්නම් ඊටම පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මම අවුරුදු 5ක් තිස්සේ සාමාන්‍ය පෙළ ගණිත සහ විද්‍යාව වීඩියෝස් YouTube එකට අප්ලෝඩ් කරා. ඉතින් ඒ වගේම ඔයාලගේ හැදෙන්නේ මොලේ එක පැත්තක් විතරයි. ඉතින් මම තීරණය කරා මේ YouTube නාලිකාවම හරහා ඔයාලගේ මොලේ දෙපැත්තම බැලන්ස් කරලා ඉස්සරහට දක්ෂයෙක් එහෙම නැත්නම් ලෝකේ තරුවක් බවට පත් කරන්න මට දෙයක් කරන්න පුළුවන් කියලා හිතලා තමයි මම මේ විදිහට අලුත්ම වීඩියෝ සීරීස් එකක් KV Erosion YouTube නාලිකාව සහ PassMe YouTube නාලිකාව කියන නාලිකා දෙකම එකතු වෙලා මේ විදිහට තීරණයකට ආවේ. ඉතින් අපි වැඩි වෙලා කතා කරන්නේ නැතුව අපේ අද මාතෘකාවට එමු. ඉතින් මේ මාතෘකාව ගත්තන් පස්සේ ඔයාලට ගොඩක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේ වීඩියෝ එක ක්ලික් කරනවද බලනවද නැද්ද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙන්න ඇති. ඉතින් ඔයා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මේ වීඩියෝ එක බලන්න ආව නම් ඇත්තටම මට තීරණය කරන්න තියෙන එකම එක දෙයයි ඔයාට විභාගයේ ජයග්‍රහණය කිරීම සඳහා ඇත්තටම කැක්කුමක් එහෙම නැත්තම් උණක් තියෙනවා. දැඩි ආශාවක් කැමැත්තක් තියෙන කෙනෙක් විදිහට තමයි මම ඔයාව දකින්නේ ඔයා දැනටමත් මේ වීඩියෝ එක බලන නිසා. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනතුරු බලන්න මොකද මම ගොඩාක් දැනුම මේ වීඩියෝ එක හරහා ලබා දෙනවා. මේ වීඩියෝ එක හරහා විතරක් නෙවෙයි මෙතන ඉස්සරහට එන සියලුම වීඩියෝ සීරීස් එකේ තියෙන අනිකුත් වීඩියෝ හරහා ඔයාලගේ මොලේ අනිත් පැත්ත දියුණු කරන්න මම ගොඩක් දැනුම ලබා දීමට නියමිතයි. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම KV Erosion YouTube නාලිකාව subscribe කරන්න නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක දැන්ම click කරන්න. ඒ වගේම මේ videos ඔයාගේ නොදන්න යාළුවන්ට බලන්න අමතක නොකර share කරයි කියලා විශ්වාස කරනවා. ඉතින් නංගී මල්ලී අපි දන්නවා ඔයා ළඟ තියෙන දැනුම විභාගයට ගිහිල්ලා ලියන්න ගියාට පස්සේ අපි පාවිච්චි කරන්නේ පෑන. ඉතින් පෑන කියන දෙය ගොඩක් වැදගත් වෙනවා විභාගයට ගිහිල්ලා පිළිතුරු ලියීම සඳහා. අපේ මොලේ අපි අවුරුදු ගාණක් තිස්සේ ඉගෙනගත්ත දේවල් අපේ මොලේ තැම්පත් වෙලා තියෙනවා. ඒ මොලේ තියෙන දේ විභාගයේ ලකුණු බවට පත් කිරීම සඳහා වැදගත්ම ටූල් එක ආයුධය වෙන්නේ මොකද්ද? විභාගයේ පැය දෙක හෝ පැය තුන අතරතුරදී පෑන කියන දේ. ඉතින් ඒක නිසා පෑනක් තෝරගන්නකොට අපි බලන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. ඉතින් අද වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරන්නේ පෑනක් ගන්නකොට ඔයා කල්පනා කරන ඕනේ නැත්නම් සලකා බැලිය යුතු කරුණු මොනවාද කියලා. ඉතින් ඒ වගේම තමයි කල්පනා කරනවා ඇති ඇයි අපි විභාගෙට ලියන පෑන ගැන මෙච්චර සැලකිලිමත් වෙන්නේ කියලා. ඉතින් අපි ඕනම පෑනකින් ලියුවත් ලකුණු හම්බ වෙනවනේ. පෑනට ලකුණක් වෙන් වෙන්නේ නැහැ නේ විභාගෙදී කියලා ඔයාලා හිතනවා ඉතින්. ඔව් ඇත්ත. පෑනට කිසිම ලකුණක් වෙන් වෙන්නේ නැහැ. පෑනේ කොච්චර ඝනකමට ලියනවද ඒවට කිසිම ලකුණක් වෙන් වෙන්නේ නැහැ. ඒක ඇත්ත. හැබැයි ඔයාගේ ලකුණු මට්ටම ඔයාගේ වේගින් ලියන හැකියාව එහෙම නැත්නම් ඔයාගේ ලකුණු 100ෙන් 95ක් ගන්නවද 96ක් ගන්නවද එහෙම නැත්නම් 75ක් අරගෙන ඒකක් ගන්නවද කියන එක තීරණය කරන්න පෑන කියන සංකල්පය ගොඩක් වැදගත් වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට මම ගැන කිව්වොත් 9 ශ්‍රේණියේ ගණිත වාර විභාග පරීක්ෂණයේදී මට ලකුණු තිබුණේ 37යි. හැබැයි මම මේ ලකුණු 37 ගන්න තාක්කල් පුංචි කාලේ ඉඳලා 9 ශ්‍රේණියට එනකම් පෑන් පාවිච්චි කරලා විභාගෙට ලිව්වට හැබැයි මම කිසිම දවසක පෑනක් මිලදී ගත්තී මොනවාද හිතන්න ඕන මොනවාද හිතන්න ඕන නැත්තේ වගේ දේවල් ගැන කිසිම දෙයක් හිතන්නේ නැතුව තමයි මම මේ වෙලාවට පෑනක් මිලදී අරගෙන විභාගෙට ලිව්වේ. හැබැයි මම 9 වසරෙන් පස්සේ 10 සහ 11 ශ්‍රේණිවල ඉන්නකොට මම කල්පනා කරා මේ අපි උත්තර ලියන්න පෑන පාවිච්චි කරන නිසා පෑනෙත් කිසියම් වටිනාකමක් තියෙනවා. අපි ඒකට කිසියම් වටිනාකමක් දෙන්න ඕනේ කියලා. ඉතින් මම එදා ඉඳලා කල්පනා කරා මේ පෑනේ තියෙන වටිනාකම ගැන හොයන්න ඕනේ කියලා. ඉතින් මම ඉතමත් පුංචි කාලයක් ඇතුළත මේ පෑනේ තියෙන වටිනාකම ගැන හොයාගත්තා. ඉතින් අද මම ඔයාලට මේ වීඩියෝ එක හරහා කියලා දෙන්නේ පෑනේ කොච්චර වටිනාකමක් තියෙනවද, ඒ වගේම පෑනක් මිලදී ගන්නකොට අපි මොනවද හිතන්න ඕන දේවල් කියලා. හොඳයි, ඉතින් වැඩි කතා අවශ්‍ය නැහැ. අද ඉඳලා ආරම්භ වන වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක මෙන්න මේ විදිහට පටන් ගනිමු.
හොඳයි නංගි මල්ලී ගොඩක් අය මගෙන් අහලා තිබිච්ච පළවෙනි ප්‍රශ්න තමයි විභාගයට ගිහිල්ලා ලියන්න මොන පාට පැරද පාවිච්චි කරන්න කියන එක. ඉතින් ඔයාලට ඔප්ෂන් දෙකක් තියෙනවා කළු පෑන සහ නිල් පෑන. අපි දන්න රතු පෑන් පාවිච්චි කරන විභාග උත්තරපත්‍ර පරීක්ෂකවරු. ඉතින් ඔයාලට ඔප්ෂන් දෙකයි තියෙන්නේ. මේ ඔප්ෂන් දෙකෙන් කළු පෑන පාවිච්චි කරන්නත් පුළුවන් නිල් පෑන පාවිච්චි කරන්නත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මම ඔයාලට කියන්නේ මම ඔයාලට අවධාරණය මතක් කරන්නේ කළු පෑන් පාවිච්චි කරලා ලියන්න ඕන මාතෘකා අනුමාතෘකා සහ ඔයා විභාගයට උත්තර ලියනකොට හයිලයිට් කරන්න ඕන අවශ්‍ය දේවල් විතරක් කියලා. ඉතින් නිල් පෑනෙන් අනිකුත් සියලුම උත්තර ලිවීම සඳහා වග බලා ගන්න. ඉතින් ඔයා කන්ෆර්ටබල් පෑනක් මිලදී ගත්තත් ඔයාට පුළුවන් පැය දෙක හෝ පැය තුනක ප්‍රශ්න පත්‍රයේ ඒ අදාළ කාලය තුළදීම නිම කරලා ඉවර කරන්න. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාටත් කාලය කළමනා කරන්න බැරි නම් විභාගෙදී පැය දෙක හෝ පැය තුන කාලය අතරතුර, ඒ කියන්නේ ඔයාට වෙලාව මදි වෙනවා නම් ඔයාගෙත් අනිවාර්යයෙන්ම ප්‍රශ්නේ පෑන වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාට කන්ෆර්ටබල් පෑනක් මිලදී ගැනීම සඳහා පෙළඹෙන්නේ කියලා මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේම තමයි ගොඩක් අය මම දැකලා තියෙන විභාගයට කලින් දවසේ ගිහිල්ලා පෑන් බණ්ඩලයක් අරන් ගිහිල්ලා ඒකෙන් පෑනක් අරන් ගිහිල්ලා විභාගයට ලියනවා. ඉතින් ඒක කවදාවත් කරන්න එපා. මගේ අවවාදය තමයි අනිවාර්යයෙන්ම ඔයා ලියන ඕන විභාගයට සති දෙකකට තුනකට කලින් ඔයා පෑන් අරගෙන ඒ හැම පෑනකින්ම ලියලා අත හුරු කරගෙන ඒ වගේම පෑනක් අරන් ගිහිල්ලා විභාගයට ලියන්න. එහෙම වුණොත් ඔයාට පැය දෙක හෝ පැය තුනක විභාගය සඳහා ඉතාමත් පහසුවෙන්ම කාල කළමනාකරණය කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ පෑන මිලදී ගන්නකොට ඔයාට ඉතාමත් පහසුවෙන් හැසිරවීමට ඇති හැකියාව කියන පළවෙනි ලක්ෂණය ගොඩක් වැදගත් වෙනවා. ඉතින් දෙවෙනි කාරණේ තමයි හෑන්ඩ් රයිටින්. අත්තකුරු ගැන කතා කරනකොට අත්තකුරු ඉතාමත් ලස්සනට ලිව්වා කියලා වැඩි ලකුණක් හම්බ වෙන්නේ නැහැ සිංහල විෂයේදී හැර අනිත් විෂයන්වලදී. ඉතින් ඒක නිසා අත්තකුරු කියන එක පුළුවන් තරම් ලස්සනට ලියන්න ඒක අංකයක අත්තකුරු කැතර ලියන අයගේ ලකුණු අඩුවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මොකද ඔයා ලියපු උත්තරපත්‍රය ඔයා කැතර ලියලා තියෙනවනම් මම ඔයාගේ උත්තරපත්‍රය මේ විදිහට ගත්තට පස්සේ ඒක බලන්න තරම් ලස්සනට තිබුණ නැත්නම් ඔයාගේ ලකුණු එන්නේ අඩුවීමට හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසා ඔයා ලකුණු අඩු කරන්න කැමති නැති නිසා ඔයාට සිද්ධ වෙනවා ඉතාමත් ලස්සනට අකුරු ලියන්න. ඉතින් ඒක තමයි අංක දෙක. ඉතින් තුන්වෙනි කාරණේ තමයි තින්ත ගලණය. ඉතින් පෑනක් මිලදී ගන්නකොට කොච්චරක් තින්ත එළියට එනවද කියන එක පිළිබඳ ඔයාට කිසියම් අවබෝධයක් තියෙනවනේ. ඉතින් අපි දන්නවා බෝඩ් පොයින්ට් පෑනක් ගත්තාන් පස්සේ ඒ වගේ සාමාන්‍යයෙන් තප්පරයක දෙන තින්ත ප්‍රමාණය අඩුයි. ජෙල් පෑනක් ගත්තාන් පස්සේ තප්පරයක දෙන තින්ත ප්‍රමාණය වැඩි. ඒක නිසා තමයි මම මුලින්ම කිව්වේ ජෙල් පෑන් පාවිච්චි කරන්න නැතුව විභාගයට ගිහිල්ලා ලියන අවස්ථාවලදී ඔයා බෝඩ් පොයින්ට් පෑනක් පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒකට හේතුව තමයි තප්පරයකදී එන තින්ත ප්‍රමාණය වැඩි ජෙල් පෑනේ. ඉතින් ඒක හසුරව ගන්න කිසියම් ඔයාට ශක්තියක් දෙන්න වෙනවා විභාග වේලාවේ. ඉතින් මතක තියෙන දේ විභාගයේ ලකුණු බවට පත් කරන එකක් නේ විභාගය කියලා කියන්නේ. ඉතින් ඒ වගේ වෙලාවෙදී ඔයාගේ තියෙන ශක්තිය කියන එක ගොඩක් වටිනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක ඔයාගේ ශක්තියෙන් කොටසක් තින්ත බැලන්ස් කිරීම සඳහා ඔයා නොදැනුවත්වම යොමු වෙනවා. ඉතින් ඒක අවශ්‍ය නැති කාරණයක්. ඒකට ලකුණු වෙන් වෙන්නේ නැති නිසා මම මේ අවස්ථාවේදී ඔයාලට දෙන ඇඩ්වයිස් එක තමයි බෝල් පොයින්ට් පෑන පාවිච්චි කරන්න, ජෙල් පෑන් පාවිච්චි කරන්න නැතුව. බෝල් පොයින්ට් පෑන් වලදීත් තින්ත ගලණය පිළිබඳව, ඒ කියන්නේ තප්පරයකදී එන තින්ත ප්‍රමාණය පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. සමහර පෑන් තියෙනවා බෝල් පොයින්ට් පෑන් වලත් එන තින්ත ප්‍රමාණය වැඩි. ඒ වගේම සමහර පෑන් තියෙනවා තින්ත ප්‍රමාණය ගොඩක් අඩුයි. ඉතින් මේ දෙකම ගොඩක් හොඳ නැහැ. සාමාන්‍ය තත්ත්වයෙන් තප්පරයකදී තින්ත ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයක තියෙන පෑනක් පාවිච්චි කරොත් ඔයාට වේගයෙන් ලියලා කාලකලමනාකරණය කර ගැනීම හැකියාව තියෙන විභාගෙදී පැය දෙක හෝ පැය තුනක කාලය අතරතුර. හතරවෙනි ලක්ෂණය, එහෙම නැත්නම් අවසාන ලක්ෂණය තමයි answer presentation. ඉතින් මේක යටතේ කියන්නේ දෙන ලද ප්‍රශ්නයකට ඔයා පිළිතුරු ලබා දෙන්නේ කොහොමද කියන එක තමයි මේක යටතේ අපි සාකච්ඡා කරන්නේ. ඉතින් දෙන ලද ඕනම ප්‍රශ්නයකට අදාළ කිසියම් order එකක් තියෙනවා. අන්නේ order එක follow කරත් ඔයාට පුළුවන් මේ ප්‍රශ්නේ සඳහා තියෙන ලකුණු සියල්ලම ලබා ගන්න. ඉතින් උදාහරණයක් විදිහට අපි හිතමු මාතෘකාවක්, අනුමාතෘකාවක්, ඒ වගේම මේ අනුමාතෘකාවට අදාළ විස්තරයක් තියෙනවා නම් ඒක ලස්සනට නිල් පෑනෙන් ලියන්න පුළුවන්. ඒ වගේම මේ විස්තරේ ගොඩක් දිගයි නම් ඔයාලට පුළුවන් ලස්සනට ඒක ඡේද වෙන් කරන්න. ඉතින් ඊළඟ වැදගත් ලක්ෂණය තමයි වාක්‍ය අතර කිසියම් සම්බන්ධතාවයක්, ලින්ක් එකක් තියෙන්න ඕන. ඉතින් ඔයා ඡේදවල ලියලා තියෙන දේවල් ගැන කතා කරත් ඒවා අතරත් කිසියම් ලින්ක් එකක්, එහෙම නැත්නම් ලස්සන ෆ්ලෝ එකක් තියෙන්න ඕන. එහෙම වුණොත් ඔයාලට වැඩි ලකුණක් ලබා ගන්න හැකියාව හම්බ වෙනවා. ඒකේ තේරුම තමයි පළවෙනි වාක්‍ය ලියලා දෙවෙනි වාක්‍යයට යනකොට ඒ වාක්‍ය දෙක අතර කිසියම් සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. ඒ වගේම ඡේදයකින් තවත් ඡේදයකට යනකොට ඒ ඡේද දෙක අතර කිසියම් සම්බන්ධතාවයක්, එහෙම නැත්නම් ලින්ක් එකක්, ෆ්ලෝ එකක් තියෙන්න ඕනේ. එහෙම වුණත් බලන ගුරුවරයාට ඔයාගේ ලියලා තියෙන ප්‍රශ්න රටාව දිහා බලලා වුණත් වැඩිපුර ලකුණක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක ගැනත් වැඩිපුර අවධානයෙන් ඉන්න.
ඉතින් බුද්ධ ධර්මයේ සිංහල ඉංග්‍රීසි වගේ විෂයන් ගැන කතා කරනකොට මේ රටාව අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න ඕනේ. ඒ වගේම තමයි ගණිතය වගේ විෂයක් ගැන කතා කරනකොට ඉට්ස් අ මස්ට්. ඒ කියන්නේ ඔයාට සිද්ධ වෙනවා දීලා තියෙන ප්‍රශ්නයට දාලා ඕඩර් එකක් ෆලෝ කරන්න. එහෙම කරොත් විතරයි ඔයාට උත්තරේ හම්බෙන්නේ. ඉතින් ඔයාට බෑ එක එක තැන්දන් වලින් සූත්‍ර රහින්මින් එකතු කරලා ඔයාට අවසාන පිළිතුරු ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි එක තමයි ඔයාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඉතින් මේ answer presentation කියන එක ගොඩක් වැදගත් වෙනවා ගණිතයේදී රචනා ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙනකොට. කොහෙන්ද ගාන පටන් ගන්න, කොහෙන්ද ගාන ඉවර කරන්න කියන එක ලස්සන ෆ්ලෝ එකක් විදිහට තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔයාට ලකුණු 10ක් හම්බ වෙන ප්‍රශ්නේ ලකුණු 10ම ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මේහා සම්බන්ධ වැඩිදුරටත් කතා කරනවා නම් මම මුලින් කිව්වා වගේ ගණිතය සඳහා මට 9 ශ්‍රේණියේ තිබුණ ලකුණු 37යි. හැබැයි 11 අවස්ථරට යනකොට 11 අවස්ථරේ සෙකන්ඩ් ටර්ම් එකේ වගේ යනකොට ලකුණු 97 98 99 100 නිතරම ලැබෙන ඉලක්කම් 4ක් බවට පත් වෙනවා මට විභාග ප්‍රශ්න පත්‍රවලදී. ඒකට හේතුව තමයි ඊටමත් පුංචි කාලයක් ඇතුළත මම මේ කරපු දේවල් වල ප්‍රතිඵලයක් විදියට. ඉතින් ඒව තමයි මේ අලුත්ම වීඩියෝ සීරීස් එක හරහා මම ඔයාලට සමීප කරන්නේ. ඉතින් ඒව ඔයාලත් ප්‍රැක්ටිස් කරත් ඔයාලටත් හැකියාව තියෙනවා සියලුම විෂයන් වලට ලොකු සාමාර්ථයක් ලබා ගන්න. ඉතින් ගොඩක් අය කියන්නේ මේවා මයිනර් තින්ග්ස්. ඒ කියන්නේ ගොඩක් වැදගත් නැති දේවල් කියලා. හැබැයි මම කලින්ම කිව්වා වගේ මොලේ දෙපැත්තම බැලන්ස් කරොත් තමයි ලොකු රිසල්ට් එකකට ඔයාලට යන්න හැකියාව තියෙන්නේ. ඉතින් ගණිත දැනුම මම අනිත් පැත්තෙන් ලබා දෙන ගමන් මේ channel එක හරහාම ඔයාලගේ මොලේ අනිත් පැත්ත දියුණු කිරීම සඳහා අවශ්‍ය මයින තින්ග්ස් කියලා ගොඩක් අය හඳුන්වන. හැබැයි මම ඒවා ගොඩක් වැදගත් විදියට සැලකෙන නිසා තමයි මේ විදියට වීඩියෝ එකක් හරහා ඔයාලට සමීප කරන්නේ. ඉතින් අද වීඩියෝ එකේදී මම ගොඩක් වැදගත් ලක්ෂණ හතරක් කතා කරා පෑනක් මිලදී ගන්නකොට සහ පිළිතුරු ලබා දෙනකොට විභාගෙදී. පළවෙනි කාර්යය තමයි comfortable වෙන්න ඕනේ පෑනක් මිලදී ගන්නකොට. ඔයාට අතට හුරු පෑනක් පාවිච්චි කරන්න ඔයා වග බලා ගන්න ඕනේ. ඒ වගේම පෑනක් මිලදී ගන්නකොට විභාගයට හෙට කියලා මිලදී ගන්න එපා. අඩුම තරමේ සති දෙකකට කලින්වත් පෑම් මිලදී අරගෙන ඒවට හුරු වෙලා ඒ පෑම් පාවිච්චි කරලා විභාගෙදී ලියන්න. දෙවෙනි කාරණේ තමයි හෑන්ඩ් රයිටින් කියන එක. අත්‍යවශ්‍ය කාරණා තමයි හෑන්ඩ් රයිටින්. ඉතමත් ලස්සනට ලියන්න ඕන. ගොඩක් ලස්සනට කියලා ඔය අමුතුවෙන් හුරු වෙන්න අවශ්‍ය නැහැ. ගොඩක් ගුරුවරුන්ට කියව ගන්න පුළුවන් විදියට ඔයාට පිළිතුරු ලබා දෙන්න පුළුවන් නම් ඒ හොඳටම ප්‍රමාණවත්. හැබැයි සිංහල විෂයක් ගැන කතා කරනවා නම් අත්වකරු වලටත් කිසියම් ලකුණු ප්‍රමාණයක් වෙන් වෙනවා. තුන්වෙනි කාරණේ ගැන කතා කරනවා නම් තින්ත ගලනේ. ඒ කියන්නේ අපි ජෙල් පෑනක් පාවිච්චි කරනවද බෝල්ඩ් පොයින්ට් පෑනක් පාවිච්චි කරනවද කියන එක තමයි තුන්වෙනි කාරණේ යටතේ අපි කතා කරේ. අවසානට අපි කතා කරා answer presentation. ඒකේ යටතේදී අපි සාකච්ඡා කරා කොහොමද නිවැරදි ඕඩර් එකකට අනුව ෆ්ලෝ එකකට පිළිතුරු ලබා දෙන්නේ කියලා. ඉතින් මේ හතර ෆලෝ කරත් ඔයාලට අඩු කාලයක් ඇතුළත විභාගෙට පිළිතුරු ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මම ඉදිරියේදී ලබා දෙන වීඩියෝ හරහා ඔයාලට හැකියාව තියෙනවා ඔයාගේ රිසල්ට් එක 75ක් ලබාගෙන ඒකක් ගන්නවට වඩා ලකුණු 100ම ලබාගෙන ඒකක් ලබා ගැනීමේ හැකියාව ඔයාලා හැමෝටම අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන් මේ වීඩියෝ සීරීස් එක බලන්න. ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට බටන් එක දැන්ම subscribe කරන්න. pass me youtube නාලිකාව දැන්ම subscribe කරන්න. ඒක හරහා මම සාමාන්‍ය පෙළ විද්‍යාව දැනුමත් ඔයාලට ලබා දෙනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට අදාළ නැති වුණත් මතක් කරන්න ඕනේ pass me video app එක download කරලා නැත්නම් ඔයාලට පුළුවන් play store එකට ගිහිල්ලා දැන්ම pass me video කියලා type කරලා pass me video app එක download කරන්න. ඒ වගේම ඒකට ඩයලොග් නම්බර් එකක් පාවිච්චි කරලා register වෙන්නත් වග බලා ගන්න. ඒ වගේම තමයි pass me app එක මිලියනයක් වටින paper විශාල සංඛ්‍යාවක් සහිත pass me app එකත් ඔයාලට ලබා ගන්න අවශ්‍ය නම් මේ තිරේ දිස් වෙන දුරකථන අංකයට WhatsApp හරහා message එකක් දාන්න. එහෙම නැත්නම් අපේ team එක ඔයාලට ඒ pass me මිලියනයක් වටින pass me app එක ලබා දීමට කටයුතු සංවිධානය කරා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් play store එකට ගිහලා pass me කියලා search කරලා මේ app දෙකම ඉතාම පහසුවෙන්ම download කරගන්න. ඒ වගේම මතක තියාගන්න ඩයලොග් නම්බර් එකක් පාවිච්චි කරන අයට විතරයි මේකේ පහසුකම හම්බ වෙන්නේ. ඉතින් ඔයාලා ඩයලොග් නම්බර් එකක් පාවිච්චි කරන්නේ නැත්නම් ඔයාගේ ගෙදර අයගේ හෝ යාළුවෙක්ගේ හෝ නැදා කෙනෙක්ගේ උනා ඩයලොග් නම්බර් එකක් පාවිච්චි කරලා මේ pass me සහ pass me video කියන app දෙකටම register වෙන්න පුළුවන්. ඒ එතනින් ඉස්සරහට මං දාන අනුමාන ප්‍රශ්න සහ video ඇතුළත් සියලුම ප්‍රශ්න පත්‍ර මේ app දෙක හරහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් අය මයින් අහලා තිබුණා pass me සහ pass me video කියලා කියන්නේ දෙකක්ද එකක්ද මේ දෙකේ වෙනස මොකක්ද කියලා. pass me video කියලා කියන්නේ සාමාන්‍ය පෙළ ගණිත වීඩියෝ සහ සාමාන්‍ය පෙළ විද්‍යා වීඩියෝ සහ අනුමාන ප්‍රශ්න, ඒ වගේම ඩේලි ක්වෙස්චන් සහ වීක්ලි ක්වෙස්චන්ස් කියන ගොඩක් වටින ඇප් එකක් තමයි pass me video කියන්නේ. ඒ වගේම තමයි මිලියනයක් වටින pass me app එක කියන එකේ තේරුම තමයි ගණිතය විද්‍යාව විතරක් නෙමෙයි සාමාන්‍ය පෙළ ප්‍රධාන විෂයන් සියල්ලම සහ උසස් පෙළ විෂයන් සියල්ලටම අදාළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ සියලුම සිද්ධාන්ත ඇතුළත් app එක තමයි pass me කියන්නේ. ඉතින් මේ app දෙකේ වෙනස මම හිතන ඔයාලට හොඳින්ම තේරෙන්නේ නැති කියලා. ඉතින් සාමාන්‍ය පෙළ කරන නංගි කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ දුරකථනයේ තියෙන ඕන app දෙක තමයි pass me සහ pass me video. ඉතින් ඒක මතක් කරන ගමන්
මේ වීඩියෝ සීරීස් එකකින් අලුත්ම වීඩියෝ එකක් සමගින් ඉක්මනටම හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා සියලුම දෙනාට ජයග්‍රහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන ඔබ සඳහා වීඩියෝ සහිතව සියලුම සිද්ධාන්ත, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, ආදර්ශ ප්‍රශ්න පත්‍ර, ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පාසල්වල විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පිළිතුරු සහිතව නොමිලේ ලබා ගැනීම සඳහා ඔබ දැන්ම පාස්මී ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. පාස්මී ඉගෙන ගන්න හොඳම විදිහ.